සද්ධර්මශ්‍රාවක සැදැහැවත් කාරුණික පින්තුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකසත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රතනයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද, අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගා ගන්නත්, ධර්මානුකූලව නිවැරදි කරගත් මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් වේවා කියල සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ ත්‍රිපිටකයේ සංයුක්ත නිකායේ හතරවෙනි පොතේ සඝාත වග්ගපාලියේ සඳහන් වන අසිබද්ධක කියන සූත්‍ර දේශනාව මූලික කරගෙන ධර්මානුශාසනාව සිදු කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මේ උතුම් වූ සූත්‍රයේ දේශනා කොට වදාළේ අසිබද්ධක ගාමිණී කියන පුද්ගලයා අරමුණු කරගෙන. මේ සූත්‍ර දේශනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න හේතු වෙන්නෙත් ගාමිණීගේ ප්‍රශ්නයකට පිළිතුරු සපයන්න. අසිබද්ධක ගාමිණී කියලා කියන්නේ පච්චා භූමියේ වාසය කරපු කෙනෙක්. පච්චා භූමිය කියලා කියන්නේ බටහිර ප්‍රදේශයේ කියන එකයි. ගාමිණී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ නාලන්දාවේ පාවාරික කියන අඹ උයනේදී. මේ ගාමිණී ජීවත් වෙන ප්‍රදේශයේ වැඩිපුරම බ්‍රාහ්මණවරු ජීවත් වෙනවා. ඒ බ්‍රාහ්මණවරු දවසකට දෙපාරක් සීතල වතුරට බැහැලා නා ගන්නවා. එහෙම නානකොට උපුල් මල්, නෙළුම් මල් මේ වගේ දේවල් වලින් මාල හදලා ඒ මාල පැලඳගෙන තමයි නාන්නේ. නාල ගොඩ වුණාට පස්සේ සමහර අය ඇවිල්ලා ආරාධනාවක් කරනවා, බ්‍රාහ්මණතුමනි අපේ අම්මා මරණයට පත් වෙලා. සමහර කෙනෙක් කියනවා අපේ තාත්තා මරණයට පත් වෙලා. සමහර අය කියනවා අම්මයි තාත්තයි දෙන්නම මරණයට පත් වෙලා. අපේ ඥාතීන් මරණයට පත් වෙලා. ඒ අයගේ බඹලොව ගමන වෙනුවෙන් පූජාවක් කරලා දෙන්න කියලා. එහෙම සඳහන් කරාම මේ බ්‍රාහ්මණවරු ඒ ආරාධනාව බාර ගන්නවා. අර පිරිස විශාල වශයෙන් ගිනි ගොඩවල් දල්වලා ධාන්‍ය ගොඩවල් ඒ අවට ගොඩ ගහලා මේ බ්‍රාහ්මණවරුන්ට පූජාව කරලා දෙන්න කියලා කියහම අර විශාල ධාන්‍ය කඳු වලින් ධාන්‍ය අරගෙන ගින්නට දානවා.
ධාන්‍ය විතරක් නෙමෙයි. වටිනා තෙල් වර්ග, තලතෙල්, ගිතෙල් මේවාගේ තෙල් වර්ගත්, ප්‍රණීත වූ කිරිබත් ආදියත් මේ ගින්නටම මුසු කරනවා. එහෙම ගින්නට මුසු කරලා මේ බ්‍රාහ්මණ පිරිස ස්තෝත්‍ර සජ්ජායනා කර කර ගිනිගොඩ වටේට ප්‍රදක්ෂිණා කරනවා. සෑහෙන වෙලාවක් ධාන්‍ය තෙල් ආදිය ගින්නේ දවමින් ස්තෝත්‍ර කීකියා ගිනිගොඩ වටේට ප්‍රදක්ෂිණා කරලා තමන්ට ආරාධනා කරපු පිරිසට කතා කරලා කියනවා, දැන් හරි ගින්න නැමැති බලවත් දෙවියා අපි විසින් පූජාවට ලක් කළා. ඒ බලවත් දෙවියාට පූජා පවත්වපු පිණින් නුඹේ ඥාතියා බඹලොව ඉපදුනා කියලා. අර පිරිස ඒ ප්‍රකාශය හිස් මුදුනින් පිළිගන්නවා. නමුත් මේ ගාමිණී නිතර නිතර දකින මේ සිදුවීම ගැන හරියට සැක කරනවා. එහෙමත් මිය ගිය අය බඹලොව උපද්දවන්න පුළුවන්ද? ඒ විතරකුත් නෙමේ පින්නතුනි, වයෝවෘද්ධ අය ඉන්න නිවෙස්වලටත් මේ බ්‍රාහ්මණවරු එක්කගෙන යනවා. එක්කරගෙන ගිහිල්ලා කියනවා, අපි මේ වයෝවෘද්ධ කෙනා මරණින් මත්තේ බඹලොව උපදින විදිහට කටයුතු කරලා දෙන්න කියලා. පින්නතුනි, සාමාන්‍යයෙන් බෞද්ධ අපිත් එහෙම චාරිත්‍ර තියෙනවා. වයෝවෘද්ධ අය නිවෙස්වල ඉන්නකොට භික්ෂූන් වහන්සේලා වැඩමවාගෙන ගිහිල්ලා බණ ටිකක් කියවලා ඒ අයට බණ අහන්න සලස්වනවා. සෙත් පිරිත් ටිකක් කියලා ආශිර්වාද කරවනවා. පරිෂ්කාරාදිය පූජා කරවලා ඒ අයගේ සිත් සතුටු කරවනවා. මේ බ්‍රාහ්මණවරුත් ඒ නිවෙස්වලට ගිහිල්ලා ඒ වයෝවෘද්ධය වාසය කරන යහන වටේට ප්‍රදක්ෂිණා කරමින් ස්තෝත්‍ර සජ්ජායනා කරනවා. සෑහෙන වෙලාවක් ස්තෝත්‍ර සජ්ජායනා කරලා ගෙදර අයට කියනවා, දැන් හරි බය වෙන්න දෙයක් නැහැ. මෙයා මරණයට පත්වෙච්ච ගමම්ම බඹලව උපදිනවා කියලා. පරීක්ෂා කරලා බලන්න ක්‍රමයකුත් නැහැනේ. කියන දේ අහගෙන ඉන්න තමයි වෙන්නේ. මේ කාරණාව ගැනත් ගාමිණීට සැකයි. ගාමිණී බෞද්ධයෙක් නෙමෙයි. හැබැයි ගාමිණී කියන්නේ හරි ප්‍රඥාවන්තයෙක්. ගාමිණී කල්පනා කරනවා, මේ විදිහට මේ අයට බඹලෝ යන්න පුළුවන්ද? කාගෙන්ද මම මේ ප්‍රශ්නේ අහලා විසඳගන්නේ? ගාමිණීගේ ප්‍රශ්නේ අහන්නේ කාගෙන්ද කියලා කල්පනා කර කර ඉන්න අතරතුර තමයි ගාමිණීට බුදුරජාණන් වහන්සේ මතක් වෙන්නේ. ඒ නිසා ගාමිණී බුදුරජාණන් වහන්සේ හොයාගෙන පච්චා භූමියෙන් පිටත් වෙනවා. ඉතින් මේ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ නාලන්දාවේ පාවාරික කියන අඹ උයනේ. ගාමිණීට එන අතරතුර භාග්‍යතුන් වහන්සේ අඹ උයනේදී මුණ ගැහෙනවා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ටික වෙලාවක් භාග්‍යතුන් වහන්සේත් එක්ක කතා බහ කරලා ගාමිණී තමන් ආපු කාරණාව ඉදිරිපත් කරනවා. අර අපි මුලින් කතා කරපු විස්තරය ගාමිණී බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරලා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි මට නම් සැකයි. මන් දන්නවා ස්වාමීනි, මේ ලෝකේ ඉන්න ඕනම කෙනෙක් මරණින් මත්තේ දෙව්ලොව උපද්දවන්න තරම් පුදුමාකාර බලයක් ශක්තියක් භාග්‍යතුන් වහන්සේට තියෙනවා කියලා. බෞද්ධයෙක් නොවුනත් ගාමිණී බුදුරජාණන් වහන්සේගේ හැකියාව පිළිබඳව දන්නවා. මේ ඉන්න ඕනම කෙනෙක්
සුගතියේ උපද්දවන්න භාග්‍යතුන් වහන්සේට පුළුවන් කියලා ගාමිණී කියනවා. ගාමිණී ඒ බව දන්නවා කියලත් කියනවා. අපිටත් හිතන්න දෙයක් ගාමිණී මෙතන ප්‍රකාශ කරනවා. නමුත් මේ බ්‍රාහ්මණවරුන්ට ඒක කරන්න පුළුවන්ද කියන එක නම් ස්වාමීනි මට සැකයි කියලා සඳහන් කරාම බුදුරජාණන් වහන්සේ ගාමිණීට කියනවා, ගාමිණී යම් කෙනෙක් ප්‍රාණඝාත කරනවන හොරකම් කරනවන වැරදි කාම සේවනයේ යෙදෙනවන බොරු කියනවන කේලම් කියනවන පරුස වචන කියනවන හිස් වචන කියනවන මෙන්න මේ දේවල් වලින් යුක්තනම් යම් පුජ්‍යලෙක් එවන් අයට සුගතියේ උපදින්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවාද කියලා අහනවා. අහපු ගමම්ම ගාමිණී උත්තරයක් දෙනවා, බෑ ස්වාමී. ඒක කොහොමත්ම වෙන්නේ නැහැ කියලා. එක පාරින්ම ගාමිණී උත්තර දෙනවා. ඒක වෙන්නේ නැහැ කියලා. ගාමිණී තරම්ම ප්‍රඥාවන්තයි කියන එක මේ කාරණාවෙන් මනාව ඔප්පු වෙනවා. කයින් කරන වැරදි පින්නතුනි තුනක් තියෙනවා. වචනයෙන් කරන වැරදි හතරක් තියෙනවා. හිතින් කරන වැරදි තුනක් තියෙනවා. මේ ඔක්කොම එකතුනහම කරුණු 10ක් තියෙනවා. මේවට අපි මොනවා කියලාද කියන්නේ? දසාකුසල් කියලා. එහෙනම් මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක් මේ දසාකුසල කර්මපතයන්ගෙන් යුක්ත නම් ඔහුට දෙව්ලොව යන්න පුළුවන්ද කියලා අහන්නේ. ගාමිණී කියනවා, බෑ ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ ගාමිණීට සඳහන් කරනවා, ගාමිණී මම නුඹෙන් ප්‍රශ්නයක් අහනවා. මට පිළිතුරක් දෙන්න. භාග්‍යතුන් වහන්සේ අහනවා, ගාමිණී පිරිසක් එකතු වෙලා කළු ගලක් රෝල් කරගෙන ගිහලා වතුරට දානවා. කළු ගල වතුරට දාලා ඒ පිරිස ස්තෝත්‍ර කිය කියා වතුරවල වටේට ප්‍රදක්ෂිණා කරනවා. එහෙම ප්‍රදක්ෂිණා කරලා කළු ගලට කතා කරනවා. කොහොමද කතා කරන්නේ? අනේ කළු ගල, ගොඩට එන්න කියලා අඬ ගහනවා. ගොඩට එන්න බැරි නම් ජලතලයේ මතට ඇවිල්ලා අපිට පෙනෙන්න පාවෙන්න කියලා කියනවා. එහෙමත් නැත්නම් ඉවුරට හේතු වෙලා ඉන්න කියලා කියනවා. ගාමිණී කළු ගල ගොඩ එනවද කියලා ඇහුවා. ගාමිණී කිව, නෑ ස්වාමීනි. වතුරට දාපු කළු ගලේ ස්වභාවය යටට ඇදෙන ස්වභාවයයි. ඒක යටට ඇදෙනවා මිසක් අපි අඬ ගැහුවා කියලා ආයේ උඩට එන ස්වභාවයක් නැන්නේ. භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව ඇහුවහම ගාමිණී සඳහන් කළානේ කළු ගල ගොඩ එන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, දසාකුසල කර්මපතයන්ගෙන් යුක්ත පුද්ගලයත් ඒ වගේම තමයි ගාමිණී. මරණින් මත්තේ ඔහු නිරේගාමී වෙන එක නවත්තන්න බෑ. මේ කාරණාව ගාමිණීට පැහැදිලි කරලා දීලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, පරම්පරා ගණනක් සතුටු කරවමින් මේ ලෝකෙ ඉපදිච්ච අයට සත්පුරුෂයෝ හම්බ වුණේ නැත්තම් ඔය වැඩේම තමයි වෙන්නේ කියලා. ඒ කියන්නේ දසාකුසලයන්ගෙන් වලක් වගන්න කෙනෙක් හිටියේ නැත්තම් ඒ ඇයටත් ඒකම තමා වෙන්නේ කියලා. පරම්පරා ගානක් සතුටු කරවමින් මේ ලෝකෙ ඉපදුන අය කවුද පින්නතුනි? ධර්මදේශනා කරන මම, බණ අහන ඔබත් මේ ගණේටම තමයි අයිති වෙන්නේ. අපි අම්මගේ කුසට ආවහම අම්මා කොච්චර සතුටු වුණාද
මම අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා. අම්මා එක තාත්තට කියහම තාත්තටත් ඇති වුණේ පුදුම සතුටක්. මම තාත්ත කෙනෙක් වෙන්න යනවා කියලා. එතකොට අම්මගේ අම්මා අපේ කිරියම්මටත් ඇති වුණේ පුදුම සතුටක්. මගේ දුව අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා. මගේ පුතා තාත්ත කෙනෙක් වෙන්න යනවා කියලා. අම්මගේ තාත්තගේ සහෝදර පිරිසටත් ඒ සතුට එහෙම්ම මැතියෙනවා. එනම් අම්මගේ පැත්තේ ඥාතීනුත් තාත්තගේ පැත්තේ ඥාතීනු පරම්පරාගාන ඒ වෙනුවෙන් සතුටුනා. අම්මගේ නෑදෑයන්ගේ තාත්තගේ නෑදෑයන්ගේ අම්මගේ තාත්තගේ සතුටු කඳුළු මැද්දින් මේ ලෝකෙට ආපු අය තමයි අපි හැමෝම. ආන් එහෙම මේ ලෝකෙට ඉපදිච්ච අයට සත්පුරුෂයෝ හම්බ වුණේ නැත්තම් ඒ අය නිරේම තමයි උපදින්නේ කියලා සඳහන් කළේ. ඔවුන්ට සත්පුරුෂයෝ මුණ ගැහුණ නම් ඒකාන්තයෙන් ඔවුන් දසාකුසල කර්මපතයන්ගෙන් වළක්වනවා. පින්නතුනි, සිඟාලෝවාද සූත්‍රයේ අපේ අය අහලා තියෙනවා. සිඟාලෝවාද සූත්‍රයේ යුතුකම් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ. ඒ යුතුකම් අතර තියෙනවා මව්පියන්ගෙන් දරුවන්ට වෙන්න ඕන යුතුකම් කියලා. යුතුකම් කීයක් තියෙනවද? පහක් තියෙනවා. මොනවද පළවෙනි යුතුකම? පාපා නිවාරෙන්ති. තමන් නිසා මේ ලෝකෙට ඉපදුන දරුවා පවෙන් වළක්වන්න ඕනේ. දෙවෙනි යුතුකම කල්යාණී නිවේසෙන්ති. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට යොමු කරන්න ඕනේ. තුන්වෙනි යුතුකම සිප්පං සික්ඛාපදින්ති. හොඳට උගන්වන්න ඕනේ. හතරවෙනි යුතුකම මව්පියන් සතු යම් දායාදයක් තියෙනවා නම් ඒ දායාදය දරුවන්ට සමසේ බෙදන්න ඕනේ. අවසාන යුතුකම සුදුසු කාලයේ ආවාහ විවාහ කටයුතු කරලා දෙන්න ඕනේ. මේ තමයි මව්පියන්ගෙන් දරුවන්ට වෙන්න ඕනේ යුතුකම් පහ. පළවෙනි එක පවෙන් වළක්වන්න ඕනේ. ඉතින් මේ කාරණාවම කතා කළොත් අපිට පැය ගාණක් කතා කරන්න කරුණ තියෙනවා. ඉතා ලාබාල අවදීම දරුවා ප්‍රාණඝාතයෙන් මුදවන්න ඕනේ. අවවාද කරනකොට ජීවිත කාලයයි කවදාවත් ප්‍රාණඝාත නොකරන මට්ටමට ඔහුට අවවාද කරන්න ඕනේ. ඔහුගේ ජීවිතයට ඒක දැනෙන විදිහට අවවාද කරන්න ඕනේ. කිසිම ප්‍රාණඝාතයක් නොකරන තැනට ඔහුපත් කරන්න ඕනේ. එතන කය මූලික කරන තවත් අකුසලයක් තියෙනවා, හොරකම් කරන එක. හොරකමේ ආදීනව කියලා දෙන්න ඕනේ. කවදාවත් හොරකම් නොකරන කෙනෙක් බවට පත් කරන්න ඕනේ. වැරදිකාම සේවනයේ ආදීනව කියලා දෙන්න ඕනේ. ඔහු වැරදිකාම සේවනයේ නොකරන කෙනෙක් බවට පත් කරන්න ඕනේ. පවෙන් වළක්වනවා කියලා කියහම තව කොච්චර දේවල් තියෙනවද පින්නතුනි? කය මූලික කරගෙන කරන දේවල් විතර දකුසල්. අපි කියමු කෙනෙක් පන්සිල් රකින්න හොඳට කියලා. සිල්පද පහම රැකගෙන කරන්න පුළුවන් පෞත් මේ ලෝකේ තියෙනවා. මොනවද පින්නතුනි සිල් පන්සිල් රැකගෙන කරන්න තියෙන පෞ? ඊරිසිය කෙරුවොත් පන්සිල් කැඩෙනවද? ඊරිසිය කළා කියලා පන්සිල් කැඩෙන්නේ නැන්නේ. නමුත් අකුසලයක් නෙමේද? අකුසලයක්.
තමන්ගේ මවට දොස් කියනවන, මවට විරුද්ධව වැඩ කරනවන, අම්මත් එක්ක එකට එක කියනවන, මවදිහා පියාදිහා රවල බලනවන අකුසල් නෙමේද? පන්සිල් කැඩෙනවදේ වගේ පන්සිල් කැඩින්නේ නමුත් අකුසල් රැස් වෙනවා. ඉති මේ විදිහට අකුසල් කරන්න පුළුවන් ක්‍රමත් ඕන තරන් තියෙනවා. එකෙන් හරියටම පන්සිල්ම රැක්ක කියලා සියලු අකුසලයන්ගෙන් මිදුන වෙන්නේ නැහැ කියන එකයි. එනම් ඉතාලා බාල කාලයේ ඇසුරු කරන්නේ කවුද කියලා හොයල බලලා පාපමිත්‍රයන් ඇසුරු කරනවනම් වහා මාත මුදවන්න ඕනේ. මොකද වරදට පෙළඹීම තුළ ආපහුව නිරේ දක්වාම ගමන් කරනවා. ඉතින් මේ යුතුකම් ගැන කතා කරනකොට වර්තමානයේ මේ යුතුකම් කොච්චර සම්පූර්ණ වෙනවද කියන කාරණාව පිළිබඳව ආපහු හිතලා බැලුවොත් පළවෙනි දෙවෙනි යුතුකම් දෙකම සම්පූර්ණ වෙන්නේ නැතිම තරම්. තුන්වෙනි යුතුකම නම් හරි ඉහලින් කරන්න උත්සාහ කරනවා. හැබැයි ඉතින් නැන ලැබිලා තියෙන වුණාට ಗುಣ ලැබිලා නැහැ. අන්න ඒක නිසා තමන්ට ජීවිතේ දුන්න අම්මට විරුද්ධව තාත්තට විරුද්ධව ඕන තරම් කටයුතු කරන අවස්ථා අපි මේ සමාජය ස්පනා පිට දකිනවා. නැනයි ಗುಣයි දෙකම ලබලා දීලා තිබුණා නම් කරුණාව මෛත්‍රිය කියන ධර්මතාවයන් පදනම් කරගෙන අම්මා තාත්තා සම්බන්ධයෙන් මීට වඩා හොඳ පිළිපැදීමක් දරුවන් තුළ ඇති වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට දරුවන් වෙනුවෙන් යුතුකම් සම්පූර්ණ නොකිරීම තුළ ප්‍රධාන වශයෙන් අපහසුතාවයට මුලින්ම පත් වෙනවා මව්පියෝ. ඒ අපහසුතාවයට පත් වුණේ කාගේ වරද නිසාද? තමන්ගේ වරද නිසා. පවෙන් වැළැක්වේ නැතිකොට අල්ලපු ගෙදර කෙනා ඉඳලා මුළු ගමක් ප්‍රදේශයක් රටක් අපහසුතාවයන්ට පත් වෙනවා. මොකද අපි විසින් බිහි කරපු දරුවෝ බොරු කිය කියා අනික් අය රවට්ටනවන, අනික් අයගේ දේවල් හොරකම් කරනවන, අනික් මිනිසුන්ගේ ගෙදරක හදාගන්න සතෙක් සිව්පාවිකුටවත් ඉන්න දෙන්නේ නැත්තං, ගහක කොළක වැටෙන ගෙඩියක්වත් අහුලගන්න තියන්නේ නැත්තං අපි හදපු දරුවෝ නිසා සමාජයට කරදරයක් නෙමේද? එවන් දරුවෝ හැදුවන ඒ මව්පියන්ට අර මහා බ්‍රහ්ම කියන ලස්සන නමට උරුමකමක් නැහැ. ඒ මව්පියෝ පිළිබඳව බණපතිය කියලා තියෙන හැතිරියක් කියලා. අම්මට කියලා තියෙන්නේ හැතිරියක් කියලා. කාට හැතිරියක්ද? දරුවටත් හැතිරියක්. සමාජයටත් හැතිරියක්. තාතර කියලා තියෙන හතුරෙක් කියලා. මොකද අපි හදාපු අය නිසා රටටම තියෙන කරදරයක්. ඒ නිසා කරදරකාරීව ලෝකයට ඉතුරු කරපු මව්පියන්ට මේ ශාසනයේ මව්පියෝ වෙනුවෙන් පාවිච්චි කරපු ඒ ගෞරවනීය නම්බුනාම ලැබෙන්නේ නෑ. ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු වචනයට කීකරු වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට මනාව යුතුකම් සම්පූර්ණ කරලා අකුසලයෙන් දරුවන්ම මිදෙව්වේ නැත්තම් ඒක දරුවන්ගේ සංසාර ගමනට කොච්චර පාඩුද? ඔවුන්ටත් අන්තිමට උරුම වෙන්නේ නිරේ. එනම් හත්මුතු පරම්පරාවක් සතුටු කරව කරව ඉපදිච්ච අයට කල්යාණ මිත්‍රයෝ මුණ ගැහුනේ නැත්තම් ඔවුන් නවතින්නේ සතර අපායේ කියලා කියහම දරුවන්ට මුලින්ම හම්බ වෙන කල්යාණ මිත්‍රයා තමයි අම්මා සහ තාත්තා. ඉතින් ඒ මිත්‍රත්වය, කල්යාණ මිත්‍රත්වය මව්පියන්ගෙන් වර්තමානයේ දරුවට ලැබෙනවද කියන කාරණාව සම්බන්ධයෙන් අපව හිතලා බලන්න ඕනේ.
දුර භාගිතුන් වහස සඳහන් කළේ. දස අකුසල කර්මපතයන්ගෙන් යුක්ත නං ඒයි නිරයෙන් විදෙන්නේ කියලා. පින්නතින මෙහෙම හිතන්ට. සමහර කෙනෙක් අසනීප වෙලා රෝහල් ගත කරලා කියමු අපි. දැන් සාමාන්‍ය වාට්ටුවෙන් දැඩි සත්කාරය දක්වා ගිහිල්ලා. අසාධ්‍යයි. ඉළඟට අපි මොකද කරන්නේ. පන්සල්ලට යනවා. බෝධි පූජා කරනවා. විවිධ පූජාවල් කරනවා. රෝගියාගේ නම මතක් කරලා ආශිර්වාද කරනවා. ඔහුට ඉක්මං සුවය ලබල දෙන්න දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරනවා. බෝධිය ළඟ කළත් චෛත්‍ය ළඟ කළත් කාටද කියන්නේ? බුදුරජාණන් වහන්සේට. ස්වාමීනි, අපේ අහවලා මේවාගේ අසාධ්‍ය තත්ත්වයක ඉන්නවා. මේ ආශිර්වාදයෙන් ඔහු සුවපත් වේවා. පින්නතින ලෙඩ අසනීපයක් නැති කාලේ, හයිය හත්තිය තිබුණ කාලේ බුදුරජාණන් වහන්සේ කියපු දේවල් එකක්වත් අහලද? එකක්වත් අහල නෑ. ප්‍රාණඝාතත් කරලා, හොරකනුත් කරලා, වැරදි කාම සේවනය ආදි දේවලුත් කරලා, බොරුත් කියලා, කේලං පරුස වචන හිස් වචන මේ හැම දේම කරලා. ඉගෙන භාග්‍යතුන් වහන්සේගේ වචනයට සවන් දීලමනේ. දැන් ඔහු වයෝවෘද්ධ වෙලා අසාධ්‍ය වෙලා. ඒ පුද්ගලයා බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගයේ ගමන් කළේ නැහැ. නමුත් දැන් භාග්‍යතුන් වහන්සේ බලාගෙන ඉන්නවද? ඔහු සුවපත් කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියපු දේ අපි ඇහුවේ නැහැ. එහෙනම් දැන් අපි කියන දේ අහන්න භාග්‍යතුන් වහන්සේ බලාගෙන ඉන්නේ නැහැ. කීකරුණානම් පින්නතනිය සරණ ලැබෙනවා. කීකරුණානම් ඒ ආශිර්වාදය ලැබෙනවා. එහෙනම් ඒක ඔබටත් මටත් දෙගොල්ලට මෙහෙමයි. ඉතින් මේ විදිහට භාග්‍යතුන් වහන්සේ කරුණු පැහැදිලි කරනවා. දස අකුසල කර්මපතයන්ගෙන් යුක්ත නම් ඔහු නිරයෙන් මිදෙන්නේ නැහැ ගාමිණී කියලා. ස්තෝත්‍ර කියලා මුදවන්න පුළුවන්ද? ගීතිකා කියලා මුදවන්න පුළුවන්ද? බාරහාර වෙලා මුදවන්න පුළුවන්ද? බෑ පිංගුතුනි. ස්වභාව ධර්මයේ විසින් ඔහුට දඬුවම් කරනවා. ඒ ඔහුගෙන් මේ ස්වභාව ධර්මයේ තුල ජීවත් වෙන අනික් අයට උනේ ලොකු කරදරයක්. පංචශීල ප්‍රතිපදාව මේත් එක්කම කතා කරන්න තියෙන තව ලස්සන මාතෘකාවක්. පන්සිල්වල මූලික සිල්පද හතරට කියන්නේ කර්මපත කියලා. ඇයි ඒවට කර්මපත කියලා කියන්නේ? ඒවට කර්මපත කියන්නේ පින්නතුනි, මිය යන මොහොතේ මතක් වුණොත් නිරයේ උපද්දවනවා. කර්මපතයක් වෙන්න හේතු කීපයක් සම්පූර්ණ වීම තුල කර්මය සම්පූර්ණ වෙන්න ඕනේ. උදාහරණයක් හැටියට ප්‍රාණඝාතය අරගත්තොත්, ප්‍රාණඝාතයේ කර්මපතයක් වෙන්න නම් හේතු කීයක් සම්පූර්ණ වෙන්න ඕනේද? හේතු පහක් සම්පූර්ණ වෙන්න ඕනේ. මොනවද ඒ හේතු පහ? මරන්න නම් සතෙක් ඉන්න බෑ. එන සතෙක් ඉන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, ඒ සතාට පණ තියෙනවා කියලා දැනගන්නත් ඕනේ. පණ ඇති ඒ සතා මරන්න මට හිතෙන්නත් ඕනේ. හිතුනහම මරන්න උපක්‍රමයක් යොදන්නත් ඕනේ. උපක්‍රමයට අනුව ඒ සතා මරන්නත් ඕනේ. මේ කාරණා පහම එකතු වුණාම කර්මපතයක් වෙනවා. අනිත් කාරණාව තමයි පින්නතුනි, ප්‍රාණඝාත කළත්, හොරකම් කළත්, වැරදි කාම සේවනය කළත්, බොරු කීවත් මේ කාරණා තුනෙන්ම, මේ කාරණා හතරෙන්ම
කරදරයට පත්වෙන්නේ කවුද? වෙනත් කෙනෙක්. කෙනෙකුට ගහල මැරුවත් ජීවිතය අහිමි වෙන්නේ ඔහුටනේ. කරදර වෙන්නේ ගහපු කෙනාට නෙමේ, ගුටි කාපු කෙනාට. මං කාගේ හරි දෙයක් හොරකම් කළොත් දහදුක් විඳලා අවුවට වේලිලා බැස්සේ තෙමිලා රෑලි වෙනකන් නිදි මරලා හේන්වල කුඹුරුවල පැල් රැකලා ඒ මනුස්සයා උපයාගත්ත වස්තුව තව කෙනෙක් හොරාගත්තහම ඔහුට කොයි තරම් දුකක් ඇති වෙනවද? කරදුරුනේ ඒ මනුස්සයාට. තුන්වෙනි සිල්පදෙත් එහෙමයි. බොරු කියහම මොකද වෙන්නේ? මං බොරුවක් කියනවා, අහන කෙනා රැවටෙනවා. එනම් බොරුවෙන් කරලා තියෙන්නේ තව කෙනෙක් රවට්ටන එක. ඒගොල්ලෝ කොයි තරම් රැවටිලා අපහසුතාවයන්ට පත් වෙනවද? එනම් මේ මූලික කාරණා හතරෙන්ම වෙන්නේ තව කෙනෙකුට කරදර වෙන එක. සුරාමේරය ගැන වෙනම කියලා තියෙන්නේ. එතකොට මේ ලෝක ස්වභාව ධර්මයේම තියෙන න්‍යායක් තමයි මේ ලෝකේ උපන්න කෙනෙක් විසින් මෙලව උපන් තවත් කෙනෙකුට කිසි කරදරයක් නොකළ යුතුයි කියන එක. යමෙක් එහෙම කරදර කරනවා නම් ඒ කරදර කරපු කෙනාට දඬුවම් කරන්නේ ස්වභාව ධර්මයේ විසින්. මේ ලෝක වශයෙන් දඬුවම් හම්බ වෙනවා. ස්වභාව ධර්මයෙන් ඊට වඩා දරුණු දඬුවම් හම්බ වෙනවා. ස්වභාව ධර්මයේ විසින් වැරදිකරුවාට දඬුවම් කරන්න නියම කරපු හිර කඳවුරු ටිකක් තියෙනවා. ඒවට මොනවද අපි කියන්නේ? නිරයවල් කියලා. එහෙම නැත්නම් අපායවල් කියලා. අපායවල් කීයක් ගැන බුදු දහමේ සඳහන් කරනවද? ප්‍රධාන වශයෙන් 8ක් තියෙනවා. සතර අපාය කියලා මූලික 4ක් තියෙනවා. ඒකේ නිරය කියලා කියන්නේ අපායට. ප්‍රධාන 8ක් තියෙනවා. සංජීවය කාල සූත්‍රයේ, සංඝහතේ රෞරවේ, මහා රෞරවේ, තාපය මහා තාපේ, අවීචිය කියලා. ඔය හැම මහ නිරයක් වටේටම පොඩි පොඩි නිරේවල් තියෙනවා 16ක්. හතර පැත්තේ හතර හතර 16ක් තියෙනවා. 16 වරක් 8 කීයේද? 128යි. ප්‍රධාන 8යි, 128යි, 8යි, 136යි. එහෙනම් ප්‍රධාන වශයෙන් කතා කරන නිරේවල් තියෙනවා 136ක්. කවුද මේවා හැදුවේ? වර්තමානයේ හුඟක් අය අහන ප්‍රශ්නයක්. කවුද අපාය හැදුවේ? ඇත්තටම කවුද අපාය හැදුවේ? ස්වභාව ධර්මයේ. ඒ තමයි ස්වභාව ධර්මයාගේ දඟ ගෙවල් ටික. ස්වභාව ධර්මයේ තුල මේවාගේ දඬුවම් තියෙනවා කියලා අපිට කීවේ කවුද? බුදුරජාණන් වහන්සේ. වෙන කවුරුවත් ඒව කියන්න දන්නේ පින්නතුනි. සර්වඥතා ඥානෙ වගේ කිසිවකට සම කළ නොහැකි අති උත්තම ඥානයකට තමයි ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ. ආන් ඒක නිසා භාග්‍යතුන් වහන්සේ තමයි දේශනා කළේ. සැකයිද භාග්‍යතුන් වහන්සේගේ දේශනාව? සැකයි නම් තාම තිසරණ පිළිබඳව තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ විතිකිච්ඡාව. සැකය තියෙන තාක්කල් තිසරණ පිහිටන්නේ. තිසරණ නොපිහිටන තාක්කල් ඔහු බෞද්ධයෙක් නෙමෙයි. එනම් මේ දහම හරියටම දැකලා හරියටම අවබෝධ කරලා භාග්‍යතුන් වහන්සේ සරණ යන්න ඕනේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ සරණ යන විදිහ වෙනම කියලා තියෙනවා. එක සූත්‍රය දීර්ඝ කරුණු ගොඩක් අරගෙන සැක නැති වෙනකම්ම විස්තර කරන්න ඕනේ. නමුත් අපිට මේ පොඩි කාලය තුළ ඒ සියල්ලම කරන්න කාලෙමදි. එඳ අපි යම් ප්‍රමාණයක් විතරයි මේ කාරණා විදි මේ කතා කරන්නේ. මහ මුහුඳ හදපු කෙනෙකුත් නෑ. සමනල ගිර හදපු කෙනෙකුත් නෑ. මහ ගංගා හදපු කෙනෙකුත් නෑ. කඳු සිකර හදපු කෙනෙකුත් නෑ.
එන කොහෙන් දේවා ස්වභාව ධර්මීම එන මහපොලුව මතු පිටත් මහපොලෝ යටත් මේ තියෙන ස්වභාව ධර්මීමයි. පොලෝ යටින් විශාල ජලකඳන් ගලාගෙන යනවා. අපි ලිං හාරන්න කියල සමහරතැන් විදිනවා. සමහර ලිං තියෙනවා තුන්සිය හැට පස් දාම නොනැවතීම උතුරනවා. කෞදේව හැදුව කියල කවුරුත්තහනවාද කවුරුත්තහන්නේ. නමුත් ධර්මය නොදන්න අය අපාය හැදුව කෞුද කියල ගොඩක් ප්‍රශ්න නගෙනවා. ඒවත් ස්වභාව ධර්මීම තමා. සරුවඥතා ඥානයෙන් දේශනා කරපු දේවල් සැකකරන මිනිස්සු ඊට වඩා ඉතාම අඩු ප්‍රඥාවක් තියෙන බටහිර වෛද්‍යවරු වගේ බටහිර විද්‍යාඥයෝ වගේ අය සඳහන් කරන ගොඩක් කරුණු ඉස්මුදනින් පිළිගන්නවා. කොයිතරම් අසරණද, කොයිතරම් දුර්වලද. මං උදාහරණයක් කිව්වා. නිවිතිවල තියෙනවලු යකඩ. කවුද එහෙම කීවේ? බුදුරජාණන් වහන්සේද? නෑ, බටහිර විද්‍යාවෙන් කියන්නේ. කහපාට පළතුරුවල තියෙනවලු ඒ විටමින්. ඇඹුල් දේවල්ල තියෙනවලු සී විටමින්. අපි දැක්කද? නමුත් පුදුම විශ්වාසයක් නිතිය. ඒ විශ්වාසය සර්වඥතාඥානයෙන් දේශනා කරපු දේවල් ගැන අපිට නෑ. අපි කොච්චර දුරුවලද? සර්වඥතාඥානය කොච්චර බලවත්ද? ධර්මයේ උපද්දවන්න පුළුවන් උත්තමයෝ ලෝකෙට පහළ වෙන්නේ දෙන්නයි. සැරියුත් මහරහතන් වහන්සේටවත් ධර්මයේ උපද්දවන්න බෑ. ලෞතුරා බුදුරජාණන් වහන්සේටයි පසේ බුදුරජාණන් වහන්සේටයි විතරයි පුළුවන්. නමුත් පසේ බුදුරජාණන් වහන්සේ නමක් ලෞතුරා භාග්‍යතුන් වහන්සේගේ සර්වඥතා ඥානය ගැන විස්තර කරන්න ගියොත් ඒක කොයි වගේද කියලා කියලා තියෙනවා ගොළුවෙක් දකින හීනයක් වගේ කියලා. ඒ තරම්ම නුවණක් සර්වඥතා ඥානය කියන්නේ. මේ විශ්වයේ භාග්‍යතුන් වහන්සේ නොදන්නා දෙයක් නෑ. භාග්‍යතුන් වහන්සේගේ ඥානය කොපමණද විශ්වයේ පමණයි, විශ්වය යම්තාක්ද භාග්‍යතුන් වහන්සේගේ ඥානයේ පමණයි. යාවතකං ඥානං තාවතකං ඤෙය්‍යං, එහෙමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් එවන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ස්වභාවය තුළ ජීවත් වෙනකොට මෙන්න මෙහෙම ජීවත් වෙන්න ඕන කියලා. ඔය ටික අපිට කියන්නේ මහා කල්ප අසංඛ්‍ය ගණන් පාරමිතා පිරුවා. එන ගාමිනීට සඳහන් කළා ගාමිනී පස් පව් කරනව නම් දසාකුසල්වල නිරත වෙනව නම් ඒ පුද්ගලයා නිරයෙන් මිදෙන්නේ නැහැ කියලා. ස්තෝත්‍ර කියලා මුදවන්න බෑ කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ තවත් ප්‍රශ්නයක් අහනවා. ගාමිනී, තලතෙල්, ගිතෙල්, වටිනා තෙල් වර්ග කෙනෙක් වතුරට දානවා. වතුරට දාලා වතුර වල වටේට ප්‍රදක්ෂිනා කර කර කියනවා, අනේ තලතෙල්, අනේ ගිතෙල්, යට යන්න යට යන්න යට යන්න කියනවා. කළු ගලට මොකද කිවි? උඩේන්න 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 කිව්වා. කළු ගල උඩෙන්නේ. ගාමිණී, තෙල් වලට යට යන්න කිව්වට තෙල් යට යනවද? තෙල් හැම වෙලාවෙම උඩේනවා. තෙල් කලගෙඩියක් අරගෙන වතුරට පැනලා හුඟක් යටට ගිහිල්ලා බින්දා කලගෙඩිය කටු ටික යට යනවා, තෙල් ටික උඩේනවා. එනම් ගාමිණී, මේ ලෝකේ යම් කෙනෙක් දසකුසල කර්මපතයන්ගෙන් වැළකිලා දසකුසල කර්මද දසකුසල ධර්මයන් සමාදන් වෙලා වාසය කරනවා නම් ඔවුන් නිරේට යවන්න සමත් කෙනෙකුත් නැහැ. යම් දවසක එවන් පුජ්‍යලයා මැරුණහම ඔහුගේ කටු ටික මහපොළොවේ යට යනවා. නමුත් ඔහු ඊළඟ භවයේ සුගතියට එනවා කියන කරුණ පැහැදිලි කරලා දීලා ගාමිණීගේ වැරදි අවබෝධය, ගාමිණීගේ සැකය භාග්‍යතුන් වහන්සේ මනාව පැහැදිලි කරලා තහවුරු කරලා ඔහු සැක කළ යුතු තැන සැක කළා කියන කාරණාව තහවුරු කළා. භාග්‍යතුන් වහන්සේගේ පිළිතුරට අතිශයින්ම පැහැදුණු ගාමිණී
භාග්‍යතුන් වහන්සේට ප්‍රශංසා කරලා බැඳ වැටල කියනවා. ස්වාමීනි, අද පටන් දිවි හිමියෙන් බුදුන් සරණ ගියපු උපාසක කෙනෙක් හැටියට මා පිළිගන්නා සේක්වා කියලා බුදුන් සරණ යනවා. ධර්ම දේශනාවට තියෙන කාලයේ නිමා වෙලා නිසා මීට වඩා අපි ධර්ම දේශනාව දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එනම් මේ සූත්‍රයේ සාරය දසාකුසලයෙන් යුක්ත නම් ඔහු ඒකාන්තයෙන් දුගතිගාමී වෙන කෙනෙක්. දස කුසල් සමාදන් වුණා නම් යම් කෙනෙක් ඔහු ඒකාන්තයෙන් මරණින් මත්තේ සුගතියට යන කෙනෙක්. අකුසලයෙන් ඈත් වෙලා කුසල ධර්ම මත නිරත වුණා නම් යම් කෙනෙක් ඔහු මැරෙන්න බය නැහැ පින්නතුනි. හොඳ ආකාරවම දන්නවා මැරිච්ච ගමන් උපදින්නේ මීට වඩා හොඳ තැනක කියලා. හැබැයි අකුසල් කර කෙනාට එහෙම සහනයක් නැහැ. මරණාසන්න කාලෙ වෙන්න වෙන්න හිත ඇතුලේ ගිනිය විලෙනවා වගේ. තමන් කරපු අකුසල් තමන්ටම මතක් වෙලා මේ ජීවිතේදීම පිච්චෙන්න පටන් ගන්නවා. මරණින් මත්තේ දුගතියේ ඇති බොහෝ කාලයක් දුක් විඳිනවා. මනුෂ්‍යාත්ම භාවයේ අතිශයින්ම දුර්ලභයි. ඒ දුර්ලභ වූ මනුෂ්‍යාත්ම භාවය අපිට ලැබුණා. ආයේ නැති වුණාම කල්ප කාලාන්තරයකින් ලැබෙයිද දන්නේ. ආත්ම කීයකට පස්සේ මනුස්ස වෙන්න හම්බ වෙයිද දන්නේ. එඳ ලැබිච්ච වාසනාවන්ත ජීවිතේට සාධාරණයක් කරන්න ඕනේ. බොහෝ කාලයක් නම් අපිට මෙහෙ තියන්න පුළුවන් වෙන්න ඕනේ. මාතෘ ගර්භයෙන් යම් දවසක මේ ලෝකෙට බිහි වුණා නම් ඒ බිහි වුණ ඔබත් මම අපි හැමෝම යටිගිරියෙන් කෑ ගහලා ඉපදුනේ. අඬාගෙන ඉපදිච්ච අපි යම් කාලයක් මෙහි ජීවත් වෙලා මැරෙලා යනකොට හිනා වෙන්න පුළුවන් වෙන්න ඕනේ. අඬලා ඉපදුන අපිට හිනා වෙලා මැරෙන්න පුළුවන් නම් මම මට ආදරය කරපු කෙනෙක්, මම මගේ ජීවිතයට සාධාරණයක් කරපු කෙනෙක්. එනිසා අපි විය යුත්තේ එහෙම කෙනෙක් යා යුත්තේ තෙන්ට ඒ වෙනුවෙන් හම්බ වෙලා තියෙනවා බුද්ධාන්තරය. එයින් ප්‍රයෝජන ගන්න සතුටින් ජීවත් වෙලා සතුටින් මිය යන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි, අද ධර්මානුශාසනාවේ දායකත්වයේ දරුණු ලබන්නේ තලකොටුවත්ත කොළඹ පහ ලිපිනෙහි පදිංචි එම් ජයන්ති පෙරේරා මහත්මිය සහ සියලුම දූ දරුවන් විසින් දරනු ලබන බව සිහිපත් කරනවා. උතුම් අරමුණ හැටියට සඳහන් කරන්නේ 2021 සැප්තැම්බර් මස 4 දින මිය පරලෝගිය කේජී ගුණදාසගේ මහත්මාට පින් අනුමෝදන් කිරීමත්, කේජී ගුණදාස මහත්මාගේ භවගමන සැපවත් වේවා, එසේ කරුණාවතී මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා, එම් එලාරිස් පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා, තම පරම්පරාවේ මිය පරලෝගිය සියලුම ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියලා මියගිය ඥාතීන් සියලු දෙනාටම උතුම් ධර්ම දානමය කුසල කර්මය අනුමෝදන් කරමින් සුජීවත්ව සිටින එම් ජයන්ති පෙරේරා මහත්මියගේ පවුලේ සියලු දෙනාටමත් මේ උතුම් පින්කමට සහභාගී වූ හැම කෙනෙකුටමත් ධර්ම දේශනාව සිදු කරන ස්වාමින් වහන්සේටත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් මේ උතුම් කුසල් අනුමෝදන් වේවා කියලා ආශිර්වාද කරලා පින් අනුමෝදන් කරනවා. අපවත් මේ වදාළ බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් බ්‍රහ්ම රාජ මණ්ඩලයටත් මේ පින් අනුමෝදන් වේවා. අප විසින් පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටමත් ආශිර්වාද කළ සියලු දෙනාටමත් ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින්
උතුම් අමා මහ නිවනින් සැනසෙන්න උතුම් සද්ධර්ම දානානි සංසමයේ කුසලය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. දේවෝ වස්සතු කාලේන සස්සිය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.